අද පුරසභය වෙන්වන්නේ කොළඹ මහනගර සභාවේ පුරපති අපේක්ෂකයන් වෙනුවෙන්. කොළඹ නගරේ ගත්තාම කුණු ප්‍රශ්නෙට විසඳුමක් අදට හම්බුනේ නැහැ. ඩෙංගු ප්‍රශ්නෙට අපිට විසඳුමක් හම්බුනේ නැහැ. ඩිස්පෙන්සරි ටික හරියට පාලනය කරගන්න බැරි වෙලා තිබෙනවා. අපිට දරුවන්ට හොඳ පාසලක් දෙන්න බැරි තත්ත්වයක් අපිට ඇති වෙලා තියෙනවා. දරුවන්ට ජීවත් වෙන්න හොඳ එන්වයරන්මන්ට් එකක් දෙන්න බැරි වෙලා තියෙනවා. ක්‍රීඩා කරන්න ක්‍රීඩාංගණ දෙන්න බැරි වෙලා තියෙනවා. අපේ දරුවන්ට ඌමනා දේවල් දෙන්න බැරි නගර සභාවක් බවට පත් වෙනවා. කොළඹ මහනගර සභාව කියලා කියන්නේ ඒක තවත් ආණ්ඩුවක්. මේ ආණ්ඩුව පාලනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනෙක්ම ඇවිල්ලා අද හරියන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. පාරම්පරික UNP කියලා කියන මිනිස්සු අද අපිත් එක්ක ඇවිල්ලා මේ ගමනේ අපිත් එක්ක යනවා. හැමදාම මට කෝල් 50ක් 60ක් එනවා මේක මේ පාර ඡන්ද දෙන්නේ හොයාට කියලා. ඒ මොකද කියලා ඇහුවා. මගේ පළපුරුදුකම කොළඹට මම කරපු සේවාව කිසිම ජාතියක් නැහැ, කිසිම ભેදයක් නැහැ, කිසිම පක්ෂයක් නැහැ. හැම කෙනාටම සේවය කරපු නිසා තමයි මේ ජනතාව මට මේ තත්ත්වය දෙන්නේ. ඒ නිසා මගේ ඉල්ලීම ජනතාවට අපි අරගෙන තියෙන වැඩපිළිවෙලට අපිට උදව් කරන්න. අපි සියලු දෙනාම එකව වෙමු. අපි මම පුරපති හැටියට පත් වුණාම සියලු මන්ත්‍රීවරු මගේ මන්ත්‍රීවරුට හැටියට අරගෙන මේ නගරේ වෙනස් කිරීමක් කරනවා. මාස 6ක් යනකොට කොළඹ නගරේ වෙනස් කරනවා කියන පොරොන්දුව මම ජනතාවට දීලා තියෙනවා. ඒ නිසා මේක අන්තිම දවසේ ඉඳ අපි තමුන්නාසලාට කියන්නේ මේ වෙනස ඇතිකරන්න අපිට ශක්තිය ධෛර්යය දෙන්න කියලා අපි ඉල්ලා ඉන්නවා. මේ ලස්සන ගොඩනැගිලි පසුබිමින් තිබුණට ඔය ගොඩනැගිලි මැද තියෙනවා මහා අපායවත්. මේ මහනගර සභාව පාලනය කරපු දේශපාලන පාලකීන් ජනතාවගේ සුභ සිද්ධිය, ජනතාවගේ ඒ කියන්නේ මානව සම්පත ගැන කිසිම තැකීමක් කරපු පාලකීන් නෙවෙයි. ඔවුන් ජනතාවට ඉන්න හිටින්න හරි තැනක් දීලා තිබුණේ නැහැ. ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හොයලා තිබුණේ නැහැ. ඉතින් කොළඹ මහනගර සභාව කියන්නේ දූෂණීය ප්‍රතිචක්‍රණය කරපු නගර සභාව මිසක් කැලිකසල ප්‍රතිචක්‍රීයකරණය කරපු තැනක් නෙවෙයි. ඩෙංගු මදුරාට පෙරදුච්ච කොළඹ මහනගර සභාව. වෛද්‍යවරයෙක් හැටියට මම හිතන්නේ ජනතාව මට බාර දෙන්න ලෑස්විලා ඉන්නවා. මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් සුදුසුම පුද්ගලයා ඇත්තටම වෛද්‍යවරයෙක් විය යුතුයි. ඒ වගේම ජනතාවට යහපත් ජීවිතයක් ගෙන දිය හැකි පාලන ක්‍රමයක් මේ මහනගර සභාව තුළ ගොඩනගන්න ඕනේ. මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න අපේ හොඳ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්. ඒකෙදි අපි ඉස්සෙල්ලම මූලිකත්වයේ දෙන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය, ශරීර සෞඛ්‍ය, අධ්‍යාපනය ඉහළ නංවන. අපි බලාපොරොත්තු වෙනවා පෞරුෂත්වයේ ගොඩනගන අධ්‍යාපනයේ ක්‍රමයක් කුඩා මේ පෙර පාසල් අවදී සිටම ලබා ගන්න. මේ සංවාදයේ සඳහා අප ආරාධනා කරා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් පුරපති අපේක්ෂිකාව රෝසි සේනානායක මහත්මියට මේ සජීවී පිටිගත කිරීම සිදුවන දා උදෑසන ඇදැණුම් දුන්නා ඇගේ නියෝජිතයෙකු මේ සඳහා සහභාගී කරවන බව. නමුත් අවසාන මොහොතේ අපට අදාළ නියෝජිතයා ඇදැණුම් දුන්නා සහභාගී වීමේ හැකියාවක් නොමැති බව. අතරතුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අප ආරාධනා කරා මිලින්ද රාජපක්ෂ මහතාට. එතුමාත් අපට දැනුම් දුන්නා පක්ෂයේ තීන්දුවක් නිසා අද දිනේදී මේ සජීවී පිටිගත කිරීමට සහභාගී වී නොහැකි බව. යනුව යලිත් අප සූදානම් මේ අපේක්ෂකින්ට අවස්ථාව උදා කර දෙන්නට, තවදුරටත් මේ පිළිබඳව ප්‍රතිපත්ති පිළිබඳව සංවාදයේ දෙන්නට. අත වශයෙන්ම අපි බලාපොරොත්තු වුණේ අපේක්ෂක අතර දෙනාම ආවම අපිට සාකච්ඡා කරන්න පුළුවන් කවුද මෙතන හොඳ, කවුද නගරයට සැලසුමක් තියලා තින්නේ, කවුද මේ නගරේ බාර ගන්න පුළුවන් කෙනා හැටියට, කාටද පළපුරුදු තියෙන කෙනෙක් අපි සාකච්ඡා කරන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වුණා. අපි පුදුමයට පත් වුණා එක්සත් ජාතික පක්ෂේ නියෝජනය කරන්න පුරපති අපේක්ෂකාව රෝසි සේනානායක මහත්මිය අද නැහැ මෙතෙන්ට. ඇයි හොරකම, වංචාව, දූෂණය පක්ෂෙන් කෙරුවාම මේ වගේ වැඩසටන් වලට ඇවිල්ලා මූණ දෙන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. මුළු රටේම බලය ජනාධිපතිතුමාට දීලා කොළඹ නගර සභාව විතරක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙන්නද? ඒක ඕනේ නැහැ සහෝදරවරුනි. අර ડોක්ටර්ගේ ප්‍රකාශයක් අපි දැක්කා. ડોක්ටර් කියනවා මේ නගරේ බාර දෙනවනම් බාර දෙනවනම් වෛද්‍යවරයෙකුට දෙන්න ඕනේ කියලා. මම කියන්නේ වෛද්‍යවරයෙකුට දීලා මොනා කරන්නද? වෛද්‍යවරයා එයාගේ වෛද්‍ය මේකත් മന്ത്രി කෙනෙක් හැටියට පත් වෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට එතුමාගේ සහයෝගයේ ඌමනා වෙනවා. හැබැයි පළපුරුදු තියෙන කෙනෙක්ට දෙන්න ඕනේ නගර සභාව. ඒ පළපුරුදුත් එක්ක අපිට කරන්න බෑ. අපි කරලා පෙන්නලා තියෙනවා. අපේ කාලේ අපි සියලු දෙනාටම වැඩ කරපු කෙනෙක්. ජනතාවට තේරෙනවා
දැන් මේගොල්ලන්ට ඡන්ද දීලා වැඩක් නැහැ කියලා. මොකද මොකද හොඳ හිතින් කවුරු හරි අසර්සාලි මාත්‍යා හොඳ හිතින් මේක කරන්න ආවත් වැඩක් නැහැ. මොකද එතන ඉන්නවා ඒ පක්ෂයේ කප්පංකාරයෝ මේ වැඩේ කඩා කප්පල් කරන්නේ. හැම පක්ෂෙම දූෂණේ තියෙනවා. JVP එකේ නැති දූෂණේද? ඒක ප්‍රශ්නයක් නැහැ. ජනතාව චෝදනා කරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ දූෂිත පක්ෂයක් හැටියට. ඒ ડોක්ටර් මොකද නැද්ද? මරණයක්ම අපිට උස්සගෙන යන්න බැරිව කච්ච කාලේ මතකද? ඩෙන්ටි කාඩ් එක උස්සන් ගිය කාලේ මතකද? මාළ ටික බැංකු කඩලා මාළ ටික ගෙනිච්ච කාලේ මතකද? රත්තරන් ටික ගෙනිච්ච. ඉතින් ඒක කාලයක් දිප්පා. දැන් ඉතිහාසය. ඒ ඉතිහාසය තමයි අපි කියන්නේ. ඒ වගේම තමයි මේ ශ්‍රී ලංකා ඔබතුමා කියන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දූෂිත ඉන්නවා නම් ඒව අයින් කරන එකත් ඒව හොරු වලලා ඇතුළට දාන එක ජනාධිපතිතුමා කරා. එච්චරයි මම කියන්නේ. ඔය ජනතා විමුක්ති පෙරමුණට ඇල්ලක් යනකොට තියෙන චෝදනාව ජනතා විමුක්ති පෙරමුණේ තුවාලයක කියලා ඩිය පත් වෙන්න බෑ. ඔබතුමා තමන්ගේ කකුලේ තියෙන ජනතා විමුක්ති පෙරමුණට දෙන්නේ කොට වැඩිය එන්න බෑ. ඒක අපි නම් හරි කැමති. මේ වගේ පුද්ගලයෙක් එනවට නම් මම හරි කැමතියි. ඔබතුමාගේ මට මෙයාගේ වැඩ ගන්න පුළුවන් වෛද්‍යවරයෙක්. අපිට කොළඹ නගර සභාව කමිටියක්ම බාර දෙන්න පුළුවන් මෙතුමාට. අනිවාර්යයෙන්ම ජනතාව සූදානම් වෙලා ඉඳලා මට පුරපතිකම බාර දෙන්න. ඒක අපිට පැහැදිලිව පේනවා. ඒක නම් ඊනේ ඔබතුමාගේ කකුලේ තියෙන සරව ගලන තුවාලය බුගෝස් කැලේ වහගෙන මේ ජනතා විමුක්ති පෙරමුණේ තියෙන තුවාලයක කැළල පින්නන වගේ කතාවක් තමයි ඔය කියන්නේ. ඒ කාලේ කැරල්ලා නේ නේ. ඉතින් ඒ කාලේ දූෂණේ වංචාව අද තියෙන්නේ. ඒව ඉතිහාසය කියලා කියන්නේ. එහෙම තමයි. හැම පක්ෂෙම එහෙම ඉතිහාසයක් තියෙනවා. ඒව නැති කරන්න තමයි නායකය බී වෙන්නේ. මෛත්‍රීපාල සීසේන කියන නායකයා පත් වෙලා ඉන්නේ. මේ රටේම අද හරි හරි ගස්සන්න. අනිත් පක්ෂ තුනම දූෂිත පක්ෂ හැටියට ජනතාව මේ වෙනකොට ලේබල් කරලා ඉවරයි. මට විරුද්ධව කිසිම චෝදනාවක් කොයිවත් නැහැ. මම කොළඹ නගරේ පාලනය කරලා තියෙනවා අසත්සාල් කියන පුද්ගලයාගෙන් කොයිවත් අසාර්ථක ඇඟිල්ල දික් කරලා කියන්නේ නැහැ. අපෙන් අහනවා හැබැයි අසත්සාලිද අසාර්ථක සාලිද කියලා අහනවා. ඒක අසාර්ථකද කියලා බලමු. දාවිනේ දැන් පෙබ්‍රවරි වලට පස්සේ මන්දනවත් මම අරගෙන යන්නේ. එතකොට මෙයා මාව වර්ණ කරගෙන බලා ගන්න පුළුවන්. ඔබතුමාට නමකුත් දාලා තියෙනවා අසාර්ථක සාලි කියලා. අසාර්ථකත්වය ඒ වගේම අතීතයේ වර්තමානයේ මේ සියල්ල ගලපමින් මේ සංවාදයේ මේ පළ වූ අදහස්වල මේ වාදයන්ගේ මේ සියල්ලේ අවසාන තීන්දුව ගැනීමේ වගකීම ජනතාවත් දින කිහිපෙකින් කොළඹ මහනගර සභාව බල ප්‍රදේශයේ ජනතාව සතුයි.